ඔය පහුගිය දවසක මාධ්‍ය පළ වුණා තමන්ගේ දුවව දූෂණය කරපු අම්මා කෙනේ ඒ දූෂකයව ඝාතනය කරයි. සමාජ මාධ්‍ය වල අර මම අද දවසේ මුලින් කියන සමාජ මාධ්‍ය වලදී මේ අම්මව නිදොස් කොට නිදහස් කරන්න ඉවරයි. හරි කිය. හැබැයි ඇත්තටම ගත්තහම කතාව මොකද? ඒ අම්මට මිනී මැරීමේ චෝදනාව එල්ල කරන්න පුළුවන්. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕක තමයි අපි ඔය අපරාධ නීතිය කතා කරන නීතිඥයන්ට වෛර කරන්නේ ඈ ඕකු ඔහොමමයි කියලා ඔන්න දැන් අපිට වෛර පටන් ගන්න අපිට දැන් වෛර පටන් ගන්න අර අම්ම කරපු දේ වැරදි හැබැයි අර දුවව දූෂණය කරපු එක හරි කියලාද මේ නීතිඥයෝ කියන්නේ කියලා ඔන්න දැන් අපේ පොළු අරින්න පටන් ගන්න අපේ මගේ උපදේශය ඔය දෙකම වැරදි ඒ තරත්තා අර දරුවෝ දූෂණය කරපුක වරදී. හැබැයි ඒකට දඬුවම ඒ තරත්තව ඝාතනය කරන එක නෙවෙයි. මරණීය දඬුවමින් දඬුවම් කරන්න නීතියේ ඉදිරියේ එහෙම සාහන දාලා නැහැ. අනික වරදට දඬුවම් කරන්න ඒ අම්මට බලය දීලත් නැහැ. පුජ්‍යලේ වරදක් කරාම ඒ පුජ්‍යලයට දඬුවම් කරන බලයක් ඒ අදාළ අම්මට දීලා නැහැ. දැන් කවුරු තර්ක කරන්න පුළුවන්? ඒ අම්මගේ දුවටනේ අපරාධය කරේ. හරි. ඔතන ගැළවිලක් ඇත්තම නැද්ද ඒ අම්මට? තියෙනවා. මොකක් වෙලා තිබ්බනම්ද? ඒ දරුව දූෂණය කරන වෙලාවේ දූෂණය කරන බව දැකලා ළඟම තිබ්බ කැත් අරගෙන එකපාරින් බෙල්ලට කෙටුවානම් ඒ අම්මනි දහස් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් පොඩි පාට් එකක් දාලා මේ රැවුල කොණ්ඩේ වගේ තහදියා අපිට අපරාධ කරන්න උගන්වනවා කියලා නෑ ඔය කාරණාවට තමයි අපි කියන්නේ පුජ්ජලික ආරක්ෂාවේ අයිතිය කියලා අපි ලබන සතියේ පාඩමේදී මේක කතා කරනවා. පුජ්ජලික ආරක්ෂාවේ අයිති. කෙනෙක්ගේ ජීවිතයට වෙන හානියක් වළක්වා ගන්න අපිට පුළුවන් ඒ තරත්තම ඝාතනය කරන්න. සිරියාවතීගේ ජීවිතයට වෙන හානිය වළක්වා ගන්න අපිට පුළුවන් සිරිපාලව ඝාතනය කරන්න. සිරිපාල සිරියාවතීගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා. අපිට සිරියාවතීව බේරගන්න ඕන. වැඩ කරන්න දෙයක් නැහැ ළඟම තිබ්බ පොල් අරන් ඔළුවට ගන්න ඔළුවට ගහපුවම සිරිපාල බිම ඇදගෙන යනවා සිරිපාල බැනනවා අපි තුන් මේ පහර ගන්න සුමනවති කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සුමනවති මනුෂ්‍ය ඝාතනයක් කරාද මිනී මරුවට වරදකාරයෙක්ද කියලා නෑ සුමනවති මිනී මරුවට වරදකාරයෙක් වෙන්නේ නෑ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අර දුවව දූෂණය කරපු දූෂකයව මරපු අම්මට නීතිය සහනයක් තියෙනවා. ඉංග්‍රීසි උගන්නන ගුරුවරියක් එක්කම අපිට කතා කරන්න බැරිද? පුළුවන්. ඒක තමයි මේ ගිනහල්ල තියෙන්නේ. ඉක්මනට කතා කරලා ඉක්මනට රෙස්පොන්සස් දෙන වඩා නිවැරදිව අපිට අපේ වැරද්දක් වුණොත් අපේ වැරදිත් හදාගෙන අපිට ඉංග්‍රීසි උගන්නන AI ගුරුවරියක් ඔන්න ඇවිල්ලා ඉන්නවා. ලෝකෙට ලංකාවේ ඉන්න අපිට යන්න තියෙන ප්‍රධානම බාධකය ඒ දැනුම අවශෝෂණය කරගන්න අවශ්‍ය ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න day to day අපේ කියන්නේ instantly කෙනෙක් නැති වීම. ඉතින් ඒ ප්‍රශ්න විසඳුමක් විදියට ඔන්න eLearning.lk ආයතනය ගෙනහල්ලා තියෙනවා මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් හදපු ඉංග්‍රීසි teacher. Hello Sarah. Hello. It's Sarah actually. How can I help you today? I want to learn English. Great. I can definitely help you with that. What specifically would you like to improve on? Reading, writing, speaking, or all of the above? All of the above. Okay, that's great. මේ experience එක ගන්න මේක නොමිලේ ඔයගලන්ට available සැහෙන කාලයකට මේකට access ගන්න කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ කල්පනා කරන ඇති. ඔව්. eLearning.lk web අඩවි ට කියලා register වෙන්න ඒ ඔස්සේ ඔයාලගේ දැනුම දිනු කර ගන්න. ඔව්. නීතියේ සහනයක් තියෙනවා.
අර දූෂකයන් දරුවා බේරගන්න ගැනීම සඳහා විතරක් පහර දීමක් කරාන. අපි හිතමු අම්මා කාමරේට එනකොට මේ දූෂකයා මේ දරුවව දූෂණය කර කර ඉන්නේ. හිතේ වේගෙට ළඟම තිබ්බ මෝල් ගහෙන් ගහනවා එකක් ඔළුවට. දූෂකයා මරනවා. එහෙනම් ඕකනම් කතාව ඒ අම්මට බේරිලා තියෙනවා. අපි මෙහෙම හිතමු. අම්මා කාමරේදී දූෂකයා දැ මේ දරුවව දූෂණය කරගෙන ඉන්නවා. ගන්නව පොල්ල මෝල් ගහම ගහනවා. ගහන එක ඔළුවට වදිනවා. දූෂකයා බුදුම්මෝ මගේ ඔළුව කියලා අල්ලගෙන බිමට වැටෙනවා. දැන් අර හම්බ හොඳට හරි බරි ඇහෙලා තෝ මගේ එහෙම කියන්නේ නේද? ඈ නුඹ මාගේ දුව දූෂණය කරෙහිද කී කියන්නේ නැහනේ. තෝ මගේ කෙල්ලව විනාශ කරන්න නේද පාහරය කියලා. දැන් අර බෝල් ගහගෙන දැන් දෙවුනි වතාවට මේ විදිහට ඔළුවට ගහන. දැන් ඒ අම්මට නීතිය රකවන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. දැන් ඒ අම්මට නීතිය රකවන්නේ නැහැ. හැබැයි මං කලින් කිව්ව සිද්ධියේදී එනකොට දුව දූෂණය කර කර හිටියා. ගත්ත මෝල් ගහ දුන්න ඔළුවට එකපාරින් අර යකා බිම වැටලා ගැස්සිලා නැවතුණා. කතාව ඉවරයි. රයිට් අර අම්මට බේරිලා දින. දෙවනි සිද්ධියේදී මං කිව්වේ එනවා දකින්නවා මෝල් ගහෙන් ගහනවා මිනිහ වැටෙනවා. දැන් දෙවනි පාට ගහනවා ඉස්සරහින් පාරක්. කලින් වතාවේදී එන්නේ එක පාරයි පිටිපස්ස පැත්තේ. දෙවනි වතාවේ දෙවනි සිද්ධියේදී වෛද්‍ය වාර්තා වෙනවා පිටිපස්ස සහ ඉස්සරහ පැත්ත දෙකම තුවාල වෙලා කියලා. තේරුම මොකද්ද? නීතිය රැකවරණය ගන්න පුළුවන් සීමාව අතික්‍රමණය කරලා ඔබට ගිහිල්ලා අර්ධනත්තට පහර දීලා තියෙනවා. දැන් නීති ක්‍රියාත්මක වෙන වෙනසිදී මෙන්න මේක නිසා ඔබ අපරාධ නීතිය දැනගත යුතුයි. එහෙම තුමේ උදාවිය කතා කරන්න හෝ අපරාධ කරන්න නෙවෙයි. ඔබට මෙවැනි සිද්ධියකට අත්විඳින්න සිද්ධ වුණොත් ඔබ පළවෙනි පාර ගැහුවට පස්සේ මතක් වෙන්න ඕන අර කොණ්ඩේ වාගත්ත හාදයා කිව්වා. එහෙම කිය හිතන්නේ නැනේ. අර කොණ්ඩයා කිව්වා උතෝ දෙවෙනි පාර ගැහුවොත් අමාරුවේ පැනලා දුවපන්. ඒක තමයි උපදේශය. ඒක තමයි අපි මේ පාඨමාලාව කරන්නේ. ඔයගොල්ලෝ දැනුවත් කරගන්න. අර මේ කියන කාරණා ගැන අපි කතා කරනවා මේ නීතියේ තියෙන අපි කියන්නේ ව්‍යතිරේකී අවස්ථා. අපරාධ නොවන ව්‍යතිරේකී අවස්ථා. ඔය කියන කාරණාවට අපි කියන්නේ පුජ්ජලිකාරක්කාවේ අයිතිය.